වමත් පන්දු සහ දකුණත් පන්දු අතර සටන දිල්ෂාන් මදුශංක තරගාවලියෙන් ඉවත් වෙයිද 2020 ලෝක කුසලානයේ මංගල සටනට එන අපේ කොල්ලෝ කතා කරමු Road to World Cup 2020 තුල ආයුබෝවන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම 2022 2020 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගෙන්. බැලුව බැලමට පහසු තරගයක් විදිහට පෙනුනත් ලෝක කුසලාන තරගාවලියේ කිසිදු කණ්ඩායමක් පහසුවෙන් තකන්නට සුළුකට තකන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට අවතීර්ණ වෙන්නේ මෙන්න මේ ජර්සි එකෙන් සැරසිලා. ඒ වගේම මේකේ නිල් පාට ජර්සි එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට මේ ජර්සියේ ඔරිජිනල් රෙප්ලිකා එකක් මිලදී ගන්න පුළුවන් ෆිට්සෝ එකෙන්. පල්ලෙහා තියෙන අංක වලට කතා කරන්න, එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් WhatsApp එකෙන් කෝල් එකක් දෙන්න, WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න. මේ ජර්සි දෙක වගේම ප්‍රැක්ටිස් ජර්සි එකත් ඔයාලට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම කිඩ්ස් ජර්සි එකත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්න පුළුවන් මේ පල්ලෙහා තියෙන WhatsApp අංකයට කතා කරලා ඔයාලගේ ඕඩරේ දැම්මොත් තමයි ලෝකේ ඕනෙම තැනකට ඔවුන් දින 5ක් ඇතුළත ඔයාලගේ ජර්සි එක ඩෙලිවර් කරන්න සූදානමින් ඉන්නවා. ජීලොන්හි සයිමන්ස් ක්‍රීඩාංගණයේ තරමක් අසාමාන්‍ය ක්‍රීඩාංගණයක් සාමාන්‍යයෙන් ඕවලාකාර ක්‍රීඩාංගණයක තනතිරුව පිහිටන්නේ එහි තිරස් හෝ සිරස් විශ්කම්බයේ ඔස්සේ. නමුත් ජීලොන්හි සයිමන්ස් ක්‍රීඩාංගණයේ තනතිරුව පිහිටලා තිබෙන්නේ එහි ඊසාන සහ නිරිත දිග යා කරමින් තමයි තනතිරුව සකස් වෙලා තිබෙන්නේ. ක්‍රීඩාංගණයේ සිරස් විශ්කම්බයේ මීටර 175ක් වෙනවා. ඒ වගේම තිරස් විශ්කම්බයේ මීටර 115ක් වෙනවා. ඉතින් මේ නිසා මේ ආකාරයට මේ ඊසාන සහ නිරිත දිග යා කරමින් असामान्य आकारेकट तनतीरुव सकस्कली नेत्तां अर क्रीडांगनेक तिबियुतु अवम हतरे सिमावर तिबियुतु अवम दूर प्रमाणे वन मीटर हेट हतर सकसा गन्नट नोहेकिविनो इतिन मेनिसा तमाई मे आकारेन तनतीरुव सकस्वेला तियन्ने මේ ක්‍රීඩාංගණයේ ස්ට්‍රේට් බවුන්ඩරිස් වලට තිබෙන්නේ අඩු දුරක් මේක මීටර 65ත් 70ත් අතර වෙයි කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම ස්ක්වයර් බවුන්ඩරිස් වලට ටිකක් ලොකු දුරක් තිබෙනවා. ඉතින් මේකත් එක්ක ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක් විදිහට අපිට හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. මොකද අපිට විශේෂයෙන් මේ ස්ක්වයර් බවුන්ඩරිස් දෙසින් තිබෙන ගැප්ස් නිසා මේ ගැප්ස් වලට ගහලා එකේ ලකුණු දෙකේ ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ලකුණු 170ක් වගේ ලකුණු ප්‍රමාණයක් මේ ක්‍රීඩාංගණය තුළ හොඳ ලකුණු ප්‍රමාණයක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන්. දසුන් බානුක වගේ පිටිකරුවන්ට ස්ට්‍රේට් බවුන්ඩරිස් වලින් මේ ක්‍රීඩාංගණය තුළ වැඩිපුර ලකුණු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා පහසුවෙන්ම. නමුත් මෙන්ඩිස් ඒ වගේම පැතුම් මේ දෙදෙනා ටිකක් කල්පනාකාරී විය යුතුයි. මොකද මිඩ් විකට් සහ මිඩ් ඕන් එවනතම් වයිඩ් මිඩ් ඕන් කලාපයෙන් තිබෙන බවුන්ඩරිස් වලට තරමක වැඩි දුර ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ නිසා සුලං අත පිළිබඳව කල්පනාකාරී විය යුතු වෙනවා මේ ප්‍රදේශ වලට පහර එල්ල කරද්දී. ඉතින් ඔවුන් දෙදෙනාට තිබෙන වාසිය තමයි 1-2 ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් දෙන්නම කඩලු අතර ඉතාමත්ම වේගෙන් දුවගෙන යන ක්‍රීඩකයන්. මේ නිසා ඔවුන්ට වැඩි අවස්ථාවක් තිබෙනවා මේ ක්‍රීඩාංගණය තුල තියෙන ගැප්ස් වලට පහර එල්ල කරලා ලකුණු ලබා ගැනීමට. ලෝකසලානේ ක්‍රීඩා කරන ක්‍රීඩාංගන පිළිබඳව විදූ කරපු විශේෂ එපිසෝඩ් එකේදී බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි ඇයි මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ක්‍රීඩාංගන ඔක්කොම මල්ටිපර්පස් ග්‍රවුන්ඩ්ස් බවට පත් වෙලා තිබෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගන වල වෙනත් ක්‍රීඩා වලට වෙනත් සම්දර්ශන වලට ඉඩක් ලබා නොදෙන්නේ ඇයි කියන කාරණේ. එතන ඕස්ට්‍රේලියාවේ සයිමන්ස් ක්‍රීඩාංගනයේ ඩ්‍රොප් ඉන් පිචස් තමයි තියෙන්නේ. මේ නිසා තමයි මේවා වෙනත් ක්‍රීඩා වලටත් යොදා ගන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ. මොකද එතකොට තනතිරුවට හානියක් වෙන්නේ නැහැ. මේ ඩ්‍රොප් ඉන් පිචස් කියලා කියන්නේ වෙනත් තැනක තනතිරුව සකසලා තනතිරුව නඩත්තු කරලා තරගයක් පැවැත්වෙන වෙලාවට ගෙනල්ලා අදාළ ස්ථානයේ සවි කරනවා. ඉතින් මේ වගේ ඩ්‍රොප් ඉන් පිචස් දෙකක් මේ තරගාවලිය වෙනුවෙන් කාඩ්නියා පාක් එහෙම නැත්නම් සයිමන්ස් ක්‍රීඩාංගණේ සවි කරලා තියෙනවා. මේක ඉතාමත්ම පහසු කාර්යයක් බව තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. මේ පැය 4ක් වගේ අඩු කාලයක් තුලදී මේ තනතිරු දෙක නියමිත විදිහට සවි කරන්නට හැකියාව ලැබුණා කියලා තමයි ඕස්ට්‍රේලියාව වාර්තා සඳහන් කරන්නේ. මේ තනතිරු දෙක ඔෆ් සීසන් එකේදී ක්‍රීඩාංගණයෙන් දකුණු පසට වෙන්නට වෙනම ස්ථානයක රඳවලා ඒ ස්ථානයේ මේ තනතිරු දෙක අවශ්‍ය විදිහට නඩත්තු කිරීම කටයුතු සිදු කරන බව තමයි ඕස්ට්‍රේලියාව වාර්තා සඳහන් කරන්නේ. මේ තනතිරු වේගය තියෙන ඉපිලීම තියෙන වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර තනතිරු විදිහට හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ ඉපිලීමත් එක්ක පිතිකරුවන්ට ලකුණු රැස් කිරීම අපහසු වෙන්නේ නැහැ.
වර්ෂාවෙන් තරගයට බාධාවක් මතු නොවේයි කියලායි විදු හිතන්නේ සවස 4:30 6ත් අතර කාලය තුල වර්ෂාවක් ඇද වැටෙන්නට ඉතාමත්ම සුළු වර්ෂාවක් ඇද වැටෙන්නට 50ක පමණ ඉඩකඩක් තිබෙන බව තමයි ඕස්ට්‍රේලියා කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. නමුත් විදු හිතනවා බොහෝ දුරට වර්ෂාවෙන් බාධාවක් මේ තරගයට මතු වෙන එකක් නැහැ කියලා. ඒ වගේම තද සුළඟ ක්‍රීඩාංගණය හරහා හමා යන ක්‍රීඩාංගණයේ බටහිර දෙසට තමයි මේ සුළඟ හමාගෙන යන්නේ. පැයට කිලෝමීටර 15ක විතර සාමාන්‍ය සුළඟ වේගයක් තිබෙනවා. මේක පැයට කිලෝමීටර 20 පමණ දක්වා ඉහළ යන්නටත් පුළුවන් උපරිම සුළඟ වේගය පැයට කිලෝමීටර 20ක් පමණ වෙන්නට පුළුවන් කියලා තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. ඉතින් බටහිර පැත්තේ තියෙන ස්කෝයා බවුන්ඩරිස් වලින් ලකුණු ලබා ගැනීමේදී පිතිකරුවන්ට වැඩි වාසිදායක තත්වයක් උදා වෙනවා. ඉතින් මේක පිළිබඳව පිතිකරුවන් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙයි. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 15ක පමණ උෂ්ණත්වයක් තමයි තරගයේ ආරම්භයේදී පවතින්නේ. ක්‍රමක්‍රමයෙන් මේ උෂ්ණත්වය අඩු වෙනවා. සෙල්සියස් අංශක 11ක් 10ක් පමණ දක්වා උෂ්ණත්වය පහත බසින්නට පුළුවන් කියලා තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තාවල සටහන් වෙන්නේ. තරගයේ පළමු පැය දෙකක පමණ කාලය තුළ බලාකුළු වලින් බර වෙච්ච අහසක් දැක ගන්නට හැකියාවක් ලැබෙවි. මේ තත්වය වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර තත්වයක් බවට පත්වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. නමීබියාව සහ ශ්‍රී ලංකාව අන්තර්ජාතික 2020 පිටියේදී එක්වරක් එකිනෙකා හමු වුණා. ඒ පසුගිය ලෝකකුසලන තරගාවලියේදී මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් වාර්තා කරන්න සමත් වුණා. 2020 ලෝකකුසලන තරග ඉතිහාසයේ සාර්ථකම තරග වාර්තාව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 40ක් ක්‍රීඩා කරලා ඒ අතරින් තරග 27ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. නමීබියා කණ්ඩායම ලෝකකුසලන තරග 8කට ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ අතරින් තරග 3ක් ඔවුන් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබෙනවා. නමීබියා කණ්ඩායම තවමත් ප්‍රධාන ටෙස්ට් රටවල් 8න් කිසිදු රටකට එරෙහිව 2020 අන්තර්ජාතික ජයග්‍රහණයක් වාර්තා කරන්න සමත් වෙලා නැහැ. කාසිය වාසිය දිනා ගන්න කණ්ඩායම පළමුවෙන් පන්දු යවයි කියලා විදු හිතන්නේ. පවතින කාලගුණ තත්වයකත් පළමුවෙන් පන්දු යැවීම වඩාත් වාසිදායක වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ට්‍රෙන්ත් එක වෙන්නේ හඹා ගිහිල්ලා තරග ජයග්‍රහණය කිරීම. ඒ වගේම අපි පළමුවෙන් පන්දු යැවුවොත් අපිට මේ තනතිරුව පිළිබඳව අපේ පිතිකරුවන්ට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සියලු සාධක ගත්තහම ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසිය දිනුවොත් පළමුවෙන් පන්දු යැවීම සිදු කරයි කියලායි විදු දකින්නේ. නමීබියා කණ්ඩායමත් බොහෝ දුරට මේ තීරණය ගන්නට ඉඩකඩ තිබෙනවා. ශ්‍රීලංකා කණ්ඩායම මේ ආකාරයෙන් සකස් වුණොත් හොඳයි කියලායි විදු හිතන්නේ. දිල්ෂාන් මදුශංක ශ්‍රීලංකා කණ්ඩායමේ යෝන් වමත් වේග පන්දු යවන්න පිටකොන්ද ආශ්‍රිත ආබාධ තත්වයකට ලක්වීම නිසා සති 3ක් පමණ විවේක ගන්නට සිදුවෙන බව තමයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් මේ තත්වයට එක්ක ඔහුට හෙට තරගයට ක්‍රීඩා කරන්නට සිදුවෙන්නේ නැති බව තමයි වාර්තා වෙන්නේ. ඔහු වෙනුවට ලහිරු කුමාර හෝ ප්‍රමෝද් මදුශාන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන්නට හැකියාව තිබෙනවා. ඉතින් වේගය අතින් ගත්තාම ලහිරු කුමාර ඉදිරියෙන් ඉන්නවා. නමුත් ප්‍රමෝද් මදුශාන් ආසියා කුසලාන තරගාවලියේදී පෙන්වු දක්ෂතා මත ඔහුව මේ තරගය සඳහා යොදා ගැනීම වඩා හොඳයි කියලයි විදු දකින්නේ. නමීබියා කණ්ඩායම මේ ආකාරයෙන් සකස් වේවි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වමත් පිතිකරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන්ට එරෙහිව නිත්‍ය පිටදඟ පන්දු යවන්නෙක් විදිහට පික්කියා ෆ්‍රාන්ස් හෙවත් හෙලෝයා ෆ්‍රාන්ස්ව ඔවුන් කණ්ඩායමට ඇතුළත් කරගනීවි කියලයි විදු හිතන්නේ. දෙදහස් විසි දෙක විසවිස ලෝකුසලන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9:30ට ඔස්ට්‍රේලියා වේලාවෙන් 5:03ට තමයි පළමු තරගයට සහභාගී වෙන්නේ. ඉතින් 2021 වසරේදී ලෝකුසලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙලා යනකොට පළමු වටයෙන්වත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට යයිද කියන එක පිළිබඳව බොහෝ දෙනෙකුට විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානේ ෆේවරිට්ස් ලබවට පත් වෙලා තිබෙනවා ආසියා කුසලාන ජයග්‍රහණයත් එක්ක. ඉතින් විදු දකින්නේ මේ දෙකම මිනිසුන්ගේ තියෙන මනෝභාවයන් කියලා. මොකද එක දිගට තරඟ පැරදීගෙන යනකොට කණ්ඩායම් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැතුව සියලු බලාපොරොත්තු අතහැර දමලා ඉන්නවා. ඒ වගේම ආසියා කුසලාන තරගාවලිය ලබාගත් පෙරලිකාර ජයග්‍රහණයත් එක්ක මේ තරඟ වටේ එහෙම නැත්නම් මේ පළවෙනි තරඟ වටේ ගේමක් නැහැ වගේ මානසිකත්වයක තමයි ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් විදු දකින්නේ සැබෑ ක්‍රිකට් ලෝලියෙක් විදිහට සැබෑ ක්‍රීඩා ලෝලියෙක් විදිහට නම් මේ අන්ත දෙකෙන්ම වෙන් වෙලා මැද ස්ථානයක සිටිය යුතුයි කියලා.
අනෙක් පැත්තෙන් ගත්තාම මේ වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායම පදම් වෙලා තියෙන වසර ගණනක් මේ කණ්ඩායම ක්‍රීඩා කරලා ඔවුන් කම්බිනේෂන් එක හදාගෙන ඒ වගේම තමන්ගේ දුර්වලතා හඳුනාගෙන තමන්ගේ රෝල් එක හඳුනාගෙන දැන් පදම් වෙච්ච කණ්ඩායමක් විදිහට පරිණත ක්‍රීඩකයන් විදිහට ඔවුන් තම තමන්ගේ රෝල් එක හරියට ඉටු කරමින් ඉන්නවා සහ නවක ක්‍රීඩකයනුත් මේ අද්දකීම් තිබෙන ක්‍රීඩකයන් එක්ක මුහු වෙලා මේ කණ්ඩායම් හැංගීමෙන් තරගාවලිවල දක්ෂතා දක්වන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පරිණත වෙමින් සිටින කණ්ඩායමක් විදිහට අපිට හඳුනා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකේ ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව මේ තරගාවලිය තුලදී තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් බවට පත්වීමේ හැකියාව තිබෙනවා. නැමීබියා කණ්ඩායම වමත්කරුවන්ගේ කණ්ඩායමක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. මොකද ඔවුන්ගේ පිතිකරුවන් අතරින් 4 දෙනෙක් වමත් පිතිකරුවන් ඉන්නවා. ඒ වගේම පන්දු යවන්නන් අතරින් බහුතරය වමත් පන්දු යවන්නන් තමයි ඉන්නේ. ඉතින් මේක ඔවුන්ට විශේෂ වාසියක් බවට පත් වෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර නැමීබියා කණ්ඩායම පිළිබඳව විදු කරපු එපිසෝඩ් එකෙන් ඔබට බලා ගන්න හැකියාවක් තියෙනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඒ වීඩියෝ එකේ ලින්ක් එක. ඔබට එතනින් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්නත් හැකියාවක් තියෙනවා. නැමීබියා කණ්ඩායමේ ඉන්න මේ වමත් පිතිකරුවන් නිසා දරංජේද සිල්වා පිටදඟ පන්දු යවන්නෙක් ලෙසින් අමතර පිටදඟ පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එකතු වීම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. දනුෂ්කද චරිද්ද කියන තෝරා ගැනීමේදී විදුගේ පැහැදිලි පිළිතුර නම් චරිත් අසලංක කියන එක. මොකද 20යි 20 අන්තර්ජාතික පිටියේදී දනුෂ්ක ගුණතිලකට වඩා චරිත් අසලංක ස්ථාවර ඉනිමක් ගොඩනැගිය හැකි පිතිකරුවෙක් කියන එක ඔහු පහුගිය කාලයේ පුරාම ඔප්පු කරලා තියෙනවා. ආසියා කුසලාන තරගාවලියේදී ඔහු ලකුණු අතර සිටියේ නැහැ. නමුත් ඔහුට මේ තරගාවලියේ මේ පළමු වටය තුලදී අවස්ථාව දෙන එක වැදගත් කියලායි විදු දකින්නේ. මොකද සුපිරි 12 දෙනාගේ වටයට යනකොට අපිට ස්ථාවර ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට කටයුතු කළ හැකි. ඒ වගේම අවශ්‍ය වෙලාවට ඉනිම ඇදගෙන යා හැකි පිතිකරුවෙක් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීම වැදගත් කියලායි විදු හිතන්නේ. ඉතින් මේ තරඟ තුනේදී ඔහුව බෙන්ච් එකේ තියෙනවා නම් ඒක ශ්‍රී ලංකා කණ්ඩායම කරන අනුවණම ක්‍රියාවක් විදිහටයි විදු දකින්නේ. දිල්ෂාන් මදුශංක කණ්ඩායමේ නොමැති වීම කණ්ඩායමේ සමබරතාවයට බලපෑමක් එකතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා සංචිතය තුල වමත් පන්දු යවන්නෙක් නැති වෙනවා දිල්ෂාන් මදුශංකගේ මේ ආබාධ තත්ත්වයත් එක්ක. ඉතින් ඔහුගේ මේ ආබාධ තත්ත්වය පිළිබඳව සලකා බැලලා ඔහුට මේ තරගාවලිය තුල ක්‍රීඩා කරන්නට තිබෙන අවස්ථාව අඩු නම් බොහෝ දුරට බින්දු ප්‍රනාන්දුව මේ සංචිතයට ආදේශ කරන්න ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් ඔහු වෙනුවට ආදේශකයක් විදිහට කණ්ඩායමට එකතු වෙන්නේ ලහිරු කුමාර හෝ බින්දු ප්‍රනාන්දු වේවා. ඔවුන් දෙදෙනාම 20යි 20 අන්තර්ජාතික පිටියේ අවසන් වරට තරගයක් ක්‍රීඩා කරලා තිබෙන්නේ මාස 7කට කලින්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණු තරගයේ වර්ෂාව නිසා අතහැර දැමීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට කරලා බලන්න තිබිච්ච අත්හදා බැලීම් ටිකක් කරගන්න බැරි වුණා. මේක ඔස්ට්‍රේලියා තන තීරුවලදී අපිට අත්හදා බලන්න තිබිච්ච අවස්ථාව නැතිවීම එක්තරා විදිහකට පාඩුවක් විදියටයි විදු දකින්නේ. නැමීබියා නායක ගර්හඩ් එරස්මස් සහ ආරම්භක ප්‍රතිකරු ස්ටෙෆාන් බාට් නැමීබියා ප්‍රතිකරණේ වැඩි බගකීමක් පැවරනවා මේ කණ්ඩායම තුල සිටින අත්දැකීම් බහුලම පිතිකරුවන් දෙදෙනා විදිහට. ඉතින් අපි බලමු මේ කණ්ඩායම් දෙක පළමු තරගයේදී එකිනෙකාගේ අභියෝගයට මොන විදිහට මුහුණ දෙයිද කියලා. ගර්හඩ් එරස්මස් නැමීබියා වෙනුවෙන් 20යි 20 අන්තර්ජාතික ලකුණු 1000 සම්පූර්ණ කර පළමු ක්‍රීඩකයා බවට පත්වීම සඳහා තවත් ලකුණු 73ක් පසුපසින් ඉන්නේ. බර්නඩ් ෂෝල්ස් 20යි 20 අන්තර්ජාතික කඩලු 50ක් සම්පූර්ණ කිරීමට තවත් කඩලු 11ක් පසුපසින් ඉන්නවා. දුෂ්මන්ත චමීර 20යි 20 අන්තර්ජාතික කඩලු 50 සම්පූර්ණ කිරීම සඳහා කඩලු 2ක් පසුපසින් ඉන්නවා. කොසල් මෙන්ඩිස් 20යි 20 අන්තර්ජාතික ලකුණු 1000 සම්පූර්ණ කරපු 9 වෙනි ශ්‍රී ලංකිකයා බවට පත් වෙන්න ලකුණු 164ක් පසුපසින් ඉන්නවා. පැතුම් නිශ්ශංක මෙන්ඩිස්ට වඩා ලකුණු 35ක් පමණයි පසුපසින් ඉන්නේ. කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් විදිහට මේ පළමු තරගය හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. මොකද මේ කණ්ඩායම් දෙකම මේ තරගයේදී ක්‍රීඩා කරන මොමන්ටම් එක මේ තරගාවලියේ ඉදිරියට යන්න කණ්ඩායම් දෙකටම ඉතාමත්ම පැහැදිලිව බලපානවා. ඉතින් කණ්ඩායම් දෙක එකිනෙක සංසන්දනය කරපුවාම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට 72ක ප්‍රතිශතයක් තියෙනවා කියලයි විදු දකින්නේ. 128ක ප්‍රතිශතයක් තිබෙනවා නැමීබියා කණ්ඩායම ජයග්‍රහණය කරන්න. ඉතින් මේ සංසන්දනයන් මේ ගණනය කිරීම මොනව කිව්වත් හෙට දිනයේදී කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන විලාසය තමයි තරගයේ ප්‍රතිඵලය තීරණය කරන්නේ. එහෙමනම් හෙට උදෑසන 9:30ට 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයත් එක්ක එකතු වෙමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තරඟ තොරතුරු එක්ක නිරන්තරයෙන්ම විදු ඔබ හමුවේ ඉන්න සූදානමින් ඉන්නවා. ජයග්‍රාහි පසුදැක්මකින් හමු වෙන බලාපොරොත්තුෙන් තමයි අදට සමු අරගෙන යන්නේ. ජය වේවා හැමෝටම.